දිවිනට දකුණු සහ ගිනිකොඳ සිඳන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 70 සිට 80 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු වීමේ හැකියාවද පවතිනවා. අද දිනේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරු සහිත වැස ඇතිවීමේ හැකියාව පවතිනවා. දිනට වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. දිවිනට වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිද්ද සින්හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ අතර අග්‍රයක් ගන්නවා. නමුත් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තලම සිට කංකසන්තුරේ සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 70-80 පමණ දක්වා ඉහළ යාමට වැඩි හැකියාවක් පවතිනවා. එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු වේය බලාපොරොත්තු වෙනවා. එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු ලේදීම තව දුරටත් අනතුරුදායක බව මෙයින් දැනුම් දෙනවා. ඒ වගේම නාවික ප්‍රජාවද මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින කැමැති. ඉදිරි සහන කටයුතු වෙනුවෙන් ජාතික සහන්සේව මධ්‍යස්ථානය නිලධාරීන් මේ වෙනුවටත් එම වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයකින් පසුවීම ඉතාමත්ම වැදගත් වෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ වෙන විට අඛණ්ඩව එම වර්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. ඉදිරියේදී ඇතිවේ ඕනෑම තත්වයක් වෙනුවෙන් එකම සේවා සම්බන්ධීකරණය ඇතුළු සීලම කර්තව්‍යයන් වෙනුවෙන් 117 දුරකථන අංකය සමග සම්බන්ධ වෙන්න